සුබදා සක්කලි පිළිගන්නවාද එසලී සිවක් අපේ YouTube channel එක වෙත. හදවත් ලක්ෂයක් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන මට ඉතාමත්ම සතුටුයි. මට වචනකින් හරි උදව් කරපු සියලුම දෙනාට ලක්ෂය වාරයක් ස්තුතියි. මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ කැපැසිටර් නැත්තම් දාරිත්‍රක ගැන ඔබ දැන සිටිය යුතුම අත්‍යවශ්‍ය කාරණාවක් ගැන. ඒ වගේම ඔබ දන්නවා අපි එදිනෙදා කාර්යයන් කරගන්න විදුලි උපකරණ භාවිතා කරනවා. ඉතින් මේවා පණ ගන්නන්න අපිට කැපැසිටර් කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. සීලින් ෆෑන් එකක, ස්ටෑන් ෆෑන් එකක, වතුර මෝටරයක, වායු සමීකරණයක මෙන්න මේ කැපැසිටර් භාවිතා කරලා තමයි උපකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මේ උපකරණ වලට භාවිතා කරන දාරිත්‍රක නැත්නම් කැපැසිටර්ස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක ස්ටාර්ටින් කැපැසිටර් අපි කියනවා ආරම්භක දාරිත්‍රක කියලා. දෙක රනින් කැපැසිටර්ස් අපි ඒකට සිංහලෙන් කියනවා ස්ථිර ධාවන දාරිත්‍රක කියලා. මේ දාරිත්‍රක වර්ග දෙකේ වෙනස තමයි මේ වීඩියෝවෙන් ඔයාලට සරලවම කියලා දෙන්නේ. ඒ වගේම ස්ටාර්ටින් කැපැසිටර් කියන්නේ මෝටරයක් කරකැවෙන්න ආරම්භක ජවයක් ලබා දෙන්න විතරක් භාවිතා කරන දාරිත්‍රකයක්. රනින් කැපැසිටර් එක කියලා කියන්නේ මෝටරයක 80%ක් විතර ධාවන වේගයට ආවට පස්සේ මෝටරේ විදුලි සැපයුම විසන්ධි කරනකම්ම බලය ලබා දෙන දාරිත්‍රකය. ඒ කියන්නේ ස්ටාර්ටින් කැපැසිටර් එකෙන් මූලික ආරම්භක ජවය ලබා දීලා විසන්ධි වෙනවා. ඒ විසන්ධි වුණාට පස්සේ එම කරකවල දෙන ස්පීඩ් එක නොනවත්වා ක්‍රියාත්මක කරගෙන යන්න බලය ලබා දෙන මෙන්න මේ රනින් කැපැසිටර් එකෙන්. ඊට අමතරව මේ දෙක බැලුම් බැල්මට අපි වෙන් වෙන්න හඳුනාගන්නේ කොහොමද? අපිට මේ සඳහා ක්‍රියා කරන වෝල්ටියතාව සහ දාරිත්‍රක අගය සලකලා බලන්න වෙනවා. මොකද එම අගයන් එම කැපැසිටර්ස් වල සඳහන් වෙලා තියෙන හින්දා. අපිට ඒ සඳහන් කරලා තියෙන ඩීටේල්ස් වලින් අපිට නිගමනය කරන්න පුළුවන් මේ කැපැසිටර් එක ස්ටාර්ටින් කැපැසිටර් එකක්ද නැත්නම් රනින් කැපැසිටර් එකක්ද කියලා. මේ දෙකේ වෙනස පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කැපැසිටර් දෙකක රූප සටහනක් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා. ඔබට මෙතන පේනවා සුදු පාට කැපැසිටර් එකක් සහ නිල් පාට කැපැසිටර් එකක්. ඉතින් මේ සුදු පාට කැපැසිටර් එකේ ඔබ දකිනවා 16 UF කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නිල් පාට කැපැසිටර් එකේ 200 UF කියලා සඳහන් කරලා තියෙනවා. UF කියලා කියන්නේ මයික්‍රෝ ෆැරඩ් කියන සංකේතය තමයි එතනින් අඟවන්නේ. ඉතින් දාරිත්‍රයක කැපැසිටර් එක මනින්නේ UF වලින් නැත්නම් මයික්‍රෝ ෆැරඩ් වලින්. මේ මයික්‍රෝ ෆැරඩ් සංඛ්‍යාව තමයි මෙහිදී UF කියලා මේ කැපැසිටර් දෙකේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පහලින් ඔබට මෙතන පෙනෙනවා සුදු පාට කැපැසිටර් එකේ වෝල්ටේජ් එක 400 450 500 කියලා තියෙනවා. ඒ වගේම නිල් පාට කැපැසිටර් එකේ වෝල්ටේජ් එක තියෙන්නේ 330. ඉතින් අපි සඳහන් කරන නැත්නම් නිගමනය කරනවා වෝල්ටේජ් එක 300ට නැත්නම් 350ට වැඩි නම් ඒ කැපැසිටර් එක රනින් කැපැසිටර් එකක් කියලා. ඒ වගේම වෝල්ටේජ් එක 400ට අඩු නම් අපි නිගමනය කරනවා ඒ කැපැසිටර් එක ස්ටාර්ටින් කැපැසිටර් එකක් කියලා. ඒ වගේම තමයි මෙහි ඔබට දැන් පේනනවා මයික්‍රෝ ෆැරඩ් ආගේ ලොකු වෙනසක් තියෙනවා. සුදු පාට එකේ 16යි නිල් පාට එකේ 200යි. ඒ වගේම මෝටරයක් ස්ටාර්ට් කරනකොට ආරම්භක බලය ගොඩක් ගන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ බලය වැඩිපුර යොදන්න වෙනවා. ඉතින් ඒ සඳහා තමයි මයික්‍රෝ ෆැරඩ් අගේ වැඩි කැපැසිටර් එකක් අපි ස්ටාර්ටින් කැපැසිටර් එක විදිහට භාවිත කරන්න. ඉතින් අපිට මෙහිදී බැලු බැලම නිගමනය කරන්න පුළුවන් මයික්‍රෝ ෆැරඩ් 200 කියලා සඳහන් වෙලා තියෙන කැපැසිටර් එක බොහෝ දුරට ස්ටාර්ටින් කැපැසිටර් එකක් තමයි කියලා. ඉතින් ඒ වගේම මේ කැපැසිටර් දෙකේ වෝල්ටේජ් එක සහ UF අගය සංසන්දනය කරලා අපිට බලන්න පුළුවන් කැපැසිටර් එක කුමන වර්ගයේ කැපැසිටර් එකක්ද කියලා. ඉතින් මේ ආකාරයටම ඔබට ස්ටාර්ටින් කැපැසිටර් එක කිසිසේත්ම භාවිතා කිරීමට හැකියාවක් නැහැ රනින් කැපැසිටර් එකක් විදිහට. ස්ටාර්ටින් කැපැසිටර් එක රනින් කැපැසිටර් එකක් විදිහට භාවිතා කරන්න බැරි වුණාට අපිට රනින් කැපැසිටර් එක ස්ටාර්ටින් කැපැසිටර් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබගේ මෝටරයක් හා විදුලි උපකරණයක් ස්ටාර්ටින් කැපැසිටර් එක මයික්‍රෝ ෆැරඩ් 16යි කියමුකෝ. එනම් කැපැසිටර් එක පිලිස්සලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ මයික්‍රෝ ෆැරඩ් 16 රනින් කැපැසිටර් එක ස්ටාර්ටින් කැපැසිටර් එක විදිහට රීප්ලේස් කරන්න. ඒකෙදි කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි, ඔන්න ඔක තමයි KTM එකකුවත් විස්තරය. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ රනින් සහ ස්ටාර්ටින් කැපැසිටර් දෙකක් අතරින් රනින් එක මොකක්ද ස්ටාර්ටින් කැපැසිටර් එක මොකක්ද කියලා ලේසියෙන් හඳුනාගන්න. ඒ වගේම කැපැසිටර් එකක් කොහොමද අපි ඇනලොග් මල්ටිමීටරෙන් සහ ඩිජිටල් මල්ටිමීටරකින් හරියටම කැපැසිටර් අගය පරීක්ෂා කරන්න කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් අනිවාර්යයෙන්ම නොරදවාම බලන්න. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් channel එක වටිනවා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඉදිරි වීඩියෝ එකෙන් අපි හමුණු තුරු
ඔයාලට සුබ දවසක් සහ නිරෝගිමත් දවසක්.